හොඳයි. අපි දැන් බලමු මිනුම් උපකරණ ගැන නැවත මතක් කිරීමක් කරන්න. අපි මීට කලින් කීවා භෞතික රාශියනු අගයක් පවතින දේවල් කියලා. එහෙමනම් ඕනෑම භෞතික රාශියක අගය සෙවීම සඳහා මිනුම් උපකරණ භාවිතා කරනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දිග මැනීම සඳහා මීටර් රූල, ස්කන්ධය මැනීම සඳහා තරාදිය, කාලය මැනීම සඳහා ඔරලෝසුව ආදී වශයෙන් කිසියම් මිනුම් උපකරණයකින් මැනිය හැකි අඩුම අගයක් තියෙනවා. අපි ඒකට කියනවා එම උපකරණයේ කුඩාම මිනුම හෙවත් අවම කියවීම කියලා. උදාහරණ වශයෙන් අපි මීටර් රූල ගත්තොත් ඒකේ ලකුණු කරලා තියෙන්නේ මිලිමීටර් වලින්. එහෙමනම් මීටර් රූලක කුඩාම මිනුම වෙන්නේ මිලිමීටරය. ඊට වඩා අඩුව කියන්නේ ඒකේ මනින්නවත් බෑ. එහෙමනම් අඩුව කියන් ප්‍රකාශ කරන එකත් වැරදි මීටර් රූලක් භාවිතා කරලා. එතකොට වෙනත් උපකරණත් එහෙමයි. සාමාන්‍ය ඔරලෝසුවක තත්පර ලකුණු කරලා තියෙනවා නම් තත්පර කටුවක් තියෙනවා නම් ඒකේ කුඩාම මිනුම වෙන්නේ තත්පරය. නමුත් සමහර ඔරලෝසුවල තියෙනවා තත්පර ලකුණු කරලා නැහැ, විනාඩි 1 2 3 4 ඒ විදිහට වටේටම 12ක් පමණක් තියෙනවා නම් අපි දන්නවා එතනදී තත්පර කටුව තිබ්බත් තත්පර ලකුණු කරලා නැත්තම් කියවන්න පුළුවන් අඩුමාගේ වෙන්නේ තත්පර 5. නිවැරදිව ගන්න පුළුවන් අඩුමාගේ තත්පර 5. එහෙමනම් තත්පර ලකුණු කරලා නැති ඔරලෝසුවක කුඩාම මිනුම වෙන්නේ තත්පර 5. එහෙමනම් කිසියම් උපකරණයකින් මැනලා අපි ඒ අගයක් ලියපුවාම ඒකෙත් සත්‍යතාවයක් තියෙන්න ඕනේ. එහෙනම් අපි පාඨාංක ලිවීම ගැන නිවැරදිව දැනගන්න අවශ්‍යයි. දැන් අපි හිතමු සාමාන්‍ය මීටර රූලක් භාවිතා කරලා මිනුම් කරලා අගයන් කීපයක් මේ විදිහට ආකාරයට ලියලා තියෙනවායි කියලා. අපි ඒ ප්‍රකාශය පිළිගන්නවා. මිලිමීටර 18ක් ඒකෙන් හරියටම මනින්න පුළුවන්. B ප්‍රකාශය වැරදි. මිලිමීටර 18 මැන්නත් දශම 5 මනින්න බෑ. මොකද මිලිමීටර දශම 5ක් ලකුණු කරලා නැති නිසා. එතකොට අහන්න පුළුවන් මිලිමීටර 18 සහ 19 අතර කොටසකට ඒ ඉරක් මොකක් හරි දිගට තියෙනවා නම් කොහොමද ලියන්නේ කියලා. අපි එතකොට ලියන්න ඕනේ මිලිමීටර 18 නැත්නම් මිලිමීටර 19 කියලා. ආසන්න අගය පමණයි. අතරමැදි අගයන් ලියන එක වැරදි. C ප්‍රකාශය හරි. සෙන්ටිමීටර වලින් මීටර රූලක් මයිනෝ මීටර රූලකින් මයිනෝකට සෙන්ටිමීටර 14.4 ලියන්න පුළුවන්. මොකද 0.4 කියන්නේ මිලිමීටර 4 කියන එක. ඒක මනින්න පුළුවන් නේ. D ප්‍රකාශය වැරදි. එතන 31 සෙන්ටිමීටර 0.3 කියලා කියන්නේ මිලිමීටර 3යි, ඊළඟ එකෙන් කියන්නේ මිලිමීටර 0.1යි කියලා. ඒක වැරදි. එහෙනම් 12.3 තිබ්බනම් හරි අවසාන දශම ස්ථානයේ ලියලා තියෙන එක වැරදි. ඊ ප්‍රකාශයත් වැරදි. මක්නිසාද මිලිමීටර් මනින්න බැනින වැරි නම් දශම බිඳුව ලියන එකත් වැරදි. 10න් පංගු නැත කියලා කියන්න උනත් අපිට හැකියාවක් නැහැ. එතකොට F ප්‍රකාශයත් සාමාන්‍යයෙන් වැරදි. මක්නිසාද සාමාන්‍ය මීටර වලකින් සෙන්ටිමීටර 14 මැනලා මිලිමීටර් නැත්නම් අපි දශම බිඳුව හරි ලියන්න වෙනවා. මොකද සෙන්ටිමීටර 10න් පංගු මනින්න පුළුවන් උපකරණයක් නිසා මීටර් රූල. එතකොට අපි කුඩා දිගවල් මැනීම සඳහා විශේෂයෙන් යොදා ගන්න ක්‍රම දෙකක් සාකච්ඡා කරනවා. පළවෙනි එක වෘත පරිමාණ ක්‍රමය. ඒතර ඕනෑම වෘත පරිමාණ ක්‍රමයක අන්තරාලය යන කුමක්ද කියන එක අපි දැනගන්න අවශ්‍යයි. අපි බැලුවොත් ඕනෑම වෘත පරිමාණයක් ඒ වෘත පරිමාණය කරකවනකොට රේඛීය පරිමාණයක් දිගේ ගමන් කරනවා. අන්තරාලය කියලා හඳුන්වන්නේ වෘත පරිමාණය එක් වටයකදී රේඛීය පරිමාණයේ ගමන් කරන දුර. ඒක කාර්මික වශයෙන් ප්‍රකාශ කරොත් ඇත්තටම ඒ උපකරණයේ තියෙන ස්කෘප්පුවේ දැති දෙකක් අතර දුර තමයි අන්තරාලය වෙන්නේ. නමුත් අපි අන්තරාලයේ අර්ථ දක්වන්නේ වෘත පරිමාණය එක් වටයකදී රේඛීය පරිමාණයේ දිගේ යන දුර කියලා. ඒ විදිහේ ඕනෑම වෘත පරිමාණ ක්‍රමයක කුඩාම මිනුම කියන දේ අපි
සොයාගත යුතුයි. හෙවත් එම උපකරණයෙන් මැනිය හැකි අඩු මාගය. ඒක ඊටාම පහසුවෙන් මැනගන්න පුළුවන්. කුඩාම මිනුම සමාන වෙනවා. අන්තරාලය බෙදීම වෘත පරිමාණ කොටස් ගණනට. දැන් උදාහරණයක් වශයෙන් පෙන්වලා තියෙනවා රූප සටහනක්. යටින් දක්වලා තියෙනවා මිලිමීටර් පරිමාණයක්. ඊට උඩින් දක්වලා තියෙනවා වෘත පරිමාණය. අපි හිතමු මේ වෘත පරිමාණය කොටස් 100කට බෙදලා තියෙනවා. එක වටයක් කරකවපුවාම මිලිමීටර් එකක් ගමන් කරනවා කියලා. අපි එහෙම හිතමු. එහෙමනම් කුඩාම මිනුම වෙන්නේ අන්තරාලයේ වශයෙන් හඳුන්වන්නේ එක් වටයකදී ගමන් කරන දුර නම් අපි මිලිමීටර් 1යි කීවා. එහෙමනම් කුඩාම මිනුම සමානයි 1 බෙදීම 100. සමානයි මිලිමීටර් 0.01යි. ඉතින් මේ ක්‍රමයේ යොදාගෙන තියෙන උපකරණ දෙකක් ගැන අපි පස්සේ කතා කරනවා. ස්ක්‍රූපවාමානය සහ ගෝලමානය. දැන් වෘත පරිමාණ ක්‍රමයකින් අපි පාඨාංක ගන්නකොට ඒකෙන් ලැබෙන අවසාන අගය, ඒවත් අවසාන කියවීම, ඒවත් අවසාන පාඨාංකය සමාන වෙනවා ප්‍රධාන අගය දන වෘත පරිමාණ අගය කියන කාරණා දෙකක එකතුවට. තුර ප්‍රධාන අගය කියලා කියන්නේ සාමාන්‍ය පරිමාණයෙන්, රේඛීය පරිමාණයෙන් අපි කියව ගන්න අගය. වෘත පරිමාණ අගය කියලා කියන්නේ වෘත පරිමාණය භාවිතා කිරීමෙන් කියව ගන්න අගය. වෘත පරිමාණ අගය හොයාගන්න පුළුවන් ඉතා සරල අංග ගණිතමය ක්‍රමයකට. වෘත පරිමාණයේ යම් කිසි රේඛාවකට සමපාත වෙලා තියෙනවා නම් ඒ රේඛාව සහ කුඩාම මිනුම කියන දෙකේ ගුණිතයෙන් තමයි වෘත පරිමාණ අගය ලැබෙන්නේ. රූප සටහනේ තියෙන්නේ කුඩාම මිලුම මිලිමීටර් 100න් එකක් වන, ඒ කියන්නේ 0.01 එකක් වන උපකරණයක අවස්ථාවක් නම් මේකේ තියෙන ප්‍රධාන අගය වෙන්නේ මිලිමීටර් 6යි. එතකොට රේඛීය පරිමාණය ලකුණු කරලා තියෙන්නේ මිලිමීටර් වලින්. දැන් මිලිමීටර් 6ක් පහුවෙලා තියෙනවා පේනවා. එමනම් ප්‍රධාන අගය මිලිමීටර් 6යි, නැත්නම් රේඛීය අගය මිලිමීටර් 6යි. ඒකට අපි එකතු කරන්න ඕනේ වෘත පරිමාණ අගය. දැන් මෙතන පෙන්눔 කරලා තියෙනවා 75 කියන ඉර තමයි රේඛීය පරිමාණයත් එක්ක සමපාත වෙලා තියෙන්නේ. එහෙමනම් වෘත පරිමාණ අගය 75 නෙමෙයි. 75 වැඩි කිරීම කුඩාම මිනුම කීවා. කුඩාම මිනුම 0.01 නේ. එහෙමනම් 75 වැඩි කිරීම 0.01 කියලා කියන්නේ 0.75යි. ඒ දෙක එකතු කරපුවාම එමනම් අවසාන කියවීම ලැබෙනවා මිලිමීටර් 6.75. මේ තවත් උදාහරණයක්. දැන් මේක විශේෂයෙන් දැනගන්න අවශ්‍යයි මෙතන තියෙන සමපාත රේඛාව කීයද කියලා වෘත පරිමාණේ. ඊට කලින් අපි බැලුවොත් එහෙම ප්‍රධාන අගය නම් මිලිමීටර් 3යි. මිලිමීටර් 3නේ පහුවෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රධාන අගය මිලිමීටර් 3යි. දැන් සමහරවිට මෙතන මේ සමපාත රේඛාව බලනකොට වර්ධින්න ඉඩ තියෙනවා. බිංදුව ලකුණු කරලා තියෙනවා පහළ පැත්තෙන්, ඒක දෙවනි රේඛාව සමපාත වෙලා තියෙන කියලා හිතනවා. ඒක වැරදි. අපි කිව්වා මේක වටේට සමාන කොටස් 100කට බෙදලා තියෙනවා කියලා. එහෙමනම් ඔය තියෙන්නේ 98 වන ඉර. දෙවන ඉර නෙමෙයි. හැබැයි 95 ඉලක්කම ලකුණු කරලා තිබ්බේ නැතත් ඕක 98 ඉර කියලා අපි දැනගන්න ඕනේ. මොකද හේතුව අපි වෘත පරිමාණ උපකරණයක් කරකවනකොට ඒකේ කරකවන දිශාව වැදගත්. ඉතින් ඒ නිසා ඒක දැන් මෙතනදී අපිට පැහැදිලි කරන්න අමාරුයි. උපකරණයක් ගත්තාම අපි ඕක කරකවලා තියෙන්නේ ඇත්තටම වාමාවෘත දිශාවට. සාමාන්‍ය අපි අතින් අල්ලගන්න විදිහ බලත් කොහොම හරි මේ තියෙන්නේ සමපාත වෙලා වෘත පරිමාණ 98 රේඛාව. එමනම් කුඩාම මිනුම වෙන්නේ 98 වැඩි කිරීම 0.01, එවත් 0.98. එතකොට ප්‍රධාන අගයේ මිලිමීටර 3යි, වෘත පරිමාණ අගයේ මිලිමීටර 0.98යි. එහෙනම් අවසාන අගය වෙන්නේ 3.98යි මිලිමීටර වලින්.